And now, live at 8. Ivan. එක්වන්න මේ සති අන්තයේත් ඇත දැනගන්න ලංකාවේ අංක 1 සමබර ප්‍රවෘත්ති විකාශය රයිවටේට් සමග ඔබ හමුවන මම චන්දන ජයසිංහ මම ඉෂාරා සමරසිංහ අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල විමර්ශන අසම්පූර්ණ බැවින් තම දුරකාලයේ තුල පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට චෝදනා ගොනු කළ නොහැකි බව නීතිපති කියයි දිනක් තුල තහවුරු කරන ලද වැඩිම කොවිඩ් මරණ ඊයේ මරණ 29ක් සමගින් සමස්ත මරණ 921 දක්වා ඉහළට පසුගිය දින 5 තුල මෙරටින් කොවිඩ් මරණ 120ක් ආසාදිත තෙවැනි ගැබිනි මරණය කුරුණෑගලින් අදත් කොවිඩ් ආසාදිතයන් 1786ක් රෝග ලක්ෂණ නොපෙන්වන අයට ලැබෙන සඳුදා සිට නිවසේදීම ප්‍රතිකාර අයාපත් කාල ගුණෙන් ප්‍රදේශ රසක පහත් බිම් ජලයෙන් යටවේ පුද්ගලින් 30000කට පීඩා මොන ජලයේ කෙලසු කසි පුජාවාරම ඊයේ දවසේ ඉඳන්ම වතුර බීලා මේ දැනුත් වමන යනවා ඊයේ බෙහෙත් ගිනව අඩු නැහැ වමන යනවා දැන් 10 පාරකට වැඩි වමන යනවා දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් පුද්ගලින් 4 දෙනෙකු මීගොස් පවුල් 6000කට අයත් පුද්ගලින් 30000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. වැසි සහිත කාලගුණයේ හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් 150000කට ආසන්න පිරිසකට විදුලි සැපයුම අඩාල වී ඇති බව විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවා. ඔහු පැවසුවේ බිඳ වැටුණු විදුලි සැපයීම යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට පියවරගෙන ඇති බවයි. පසුගිය දිනකීපයේ ඇදහැළුණු වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර තත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වූයේ දකුණු පළාතටයි. එලෙස බලපෑම එල්ල වූ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ ගංවතුරින් හානියට පත් ප්‍රදේශ කිහිපයක ගුවන්ින් ලබාගත් දර්ශන පෙළක් ගුවන් හමුදාව අද මාධ්‍යයට නිකුත් කළා. මෙතර අද උදෑසන ගින්ගඟේ ජල මට්ටම බද්දේගම වාපකයේ සටහන් වූයේ මීටර් 5ක් ලෙසයි. ඒ හේතුවෙන් බද්දේගම උඩුගම අගලිය දුම්පෙගොඩ හා බද්දේගම හික්කඩුව පැරණි මාර්ගය යන ප්‍රදේශවල මාර්ග ජලයෙන් යට වුණා. ඊයේ රාත්‍රියේ දැහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කඩුවෙල බීගම සහ දිල්ගොඩ සියඹලාපේ යන ප්‍රදේශ ජලයෙන් යට වුණා. පානුදුර බොක්කේගම ප්‍රදේශයේට ඊයේ රාත්‍රියේ දැහැළුණු අධික වර්ෂාවත් සමග හමාගිය සුළඟින් ගසක් කඩා වැටීමෙන් නිවසකට හානි සිදු වුණා. යට වෙලා තමයි මේ කට්ටිය කොමාරි අපි අදලාදලා ගත්තා මාව මේ තාම අතපය රිදෙනවා ගහ ඇවිල්ලා අතු ඇවිල්ලා මේ අතර ඇදහැළු වර්ෂාව හේතුවෙන් කැලණිගඟ පිටාර ගැලීමෙන් හංවැල්ල සීවලීවත්ත ප්‍රදේශයේ පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන්ව සිටිනවා අප වාර්තා කරු පැවසුවේම පිරිස මේ වන විට හංවැල්ල මායදුන මහවිද්‍යාලයේ తాවකාලිකව පදිංචි කර ඇති බවයි ඊයේ රාත්‍රියේ දැහැළු වර්ෂාව හේතුවෙන් පස්යාල රණවීරු ගම්මානයේ නිවසක තාපයක් කඩා වැටීමේ CCTV දර්ශනයයි මේ. මේ අතර පසුගිය දින කිහිපය පුරාවට ඇදහැළු අධික වර්ෂාව හේතුවෙන් මීරිගම හිරිවෙල තිරිමාණවත්ත ගම්මානයේ ජලයෙන් යට වුණා. මහිතන්නේ අවුරුදු 50කට පස්සේ මේ වගේ තීක්ෂණයක් වෙලා තියෙනවා. යන්න එන්න තියන්නේ වටේම වතුර තියෙන දූපත වාගේ මේක යට වෙලා තියෙනවා. අත්තනගලුවේ පිටාර ගෙලීමෙන් ගම්පහ නගරයේ කොටසක් සහ කිරිදිවිත අකුරවිල උරුතට ඇතුළු ගම්මාන කීපයක් ජලයෙන් නැට වුණා. පවතින වැසසිත කාලගුණ තත්වයේ හේතුවෙන් නවතැන්ව සිටින ජනතාව සඳහා සාහන සැලසීමේ කටයුතු මේ වන විට දීප ව්‍යාප්තව සිදු කරනු ලබනවා. ඒ අනුව අද දිනේ ගම්පහ ප්‍රදේශයේ අවතැන්ව සිටි ජනතාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදා 6 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ බටපිරිස විසින් ගලවා ගැනීම මෙහිම් ක්‍රියාත්මක වුණා. ඊ රාත්‍රියේ සිට වැලිමඩ ප්‍රදේශයට බලපෑ දැඩි සුළං තත්වයේ හේතුවෙන් අලුගොල් හා කැප්පෙටිපොළ ප්‍රදේශවල නිවාස කිහිපයකට හානි සිදු වුණා. ඇතැම් ප්‍රදේශවල විදුලි රැහන් මතට විශාල ගස් කඩා වැටීම හේතුවෙන් එම ප්‍රදේශයේ ගම්මාන රැසක විදුලි බල සැපයුමටද බාධා එල්ල වී තිබෙනවා.
පැවති සුළං තත්ත්වයේ හේතුවෙන් ඌව පරණගම ප්‍රදේශයේ ලීක් සහ බෝංචි වගාවන් රසක්ද විනාශ වී තිබුණේ මේ අයුරෙන්. පෙරේදා රාත්‍රියේ සිට ඇදහැලන වර්ෂාවත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 325ක පුද්ගලින් 1400ක් පමණ අවතැන්ව සිටිනවා. මේ අතර නායාමට ලක් වූ ප්‍රදේශවල අවදානම් තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා ආපදා කළමනාකරණ ඒකකයේ සහ ගොඩනැගිලි පරිශ්‍රණ නිලධාරීන් අද එම ප්‍රදේශ නිරීක්ෂණය කළා. එහිදී අවදානම් ඇති ප්‍රදේශවල අය ආරක්ෂා සහිත ප්‍රදේශ වෙත යොමු කිරීමටද පියවරගත් බව දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පැවසුවා. පෞදින වර්ෂාවත් සමග ජල මට්ටම වාන් මට්ටමට පැමිණීම හේතුවෙන් ඊයේ සවස රාජාංගනයේ වැවේ හදිසි වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. මේ වෙනකොට පවුල් සාමාන්‍යයෙන් 6000කට ආසන්න ප්‍රමාණයක් සහ 30000කට ආසන්න අවුලින් ප්‍රමාණයක් ආපදාන ලක් කරලා තියෙනවා. අලුත්ම තොරතුරුන ගම්පා දිස්ත්‍රික්කයේ FK පමණක් 25000කට අධික සංඛ්‍යාවක් ආපදාවට ලක් වෙලා තියෙනවා. මේ ආපදා ලක් වෙන අය සියලුම අයවලුනේ මේ දිස්ත්‍රික්ක හතේම තියෙන සියලුම ග්‍රාම නිලධාරී කොට්ටාස සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාර්ගයෙන් ඔවුන්ට ලබා දිය යුතු පිසු ආහාර වේලි ආහාර ලබා දීමේ කටයුතු ආපදා කාලමන මධ්‍යස්ථානයේ සහ ආපදා සාහන සේවා මධ්‍යස්ථානයේ වෙතින් සිදු කරනවා. कोविड-19 ආසාදිතයින් 1786 දිනක් අදත් මිරටින් වාර්තා වුණා. ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 139,871ක් දක්වා ඉහළ ගියා. මේ වන විට රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන ආසාදිතින් සංඛ්‍යාව 27,000 ඉක්මවා තිබෙනවා. कोविड-19 ආසාදිතයන් 2289 දිනක ඊයේ මිරටින් වාර්තා වුණා. ඒ අනුව අලුත් අවුරුදු පොකුර ආශ්‍රිත වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 2269 දක්වා ඉහළ ගියා. තවත් ආසාදිතයන් 20 දිනක හඳුනාගෙනුනේ විදේශගතව සිට දිවයිනට පැමිණ නිරෝධායනය වීමෙන් සිටි පුද්ගලයන් අතරින්. මන්නාරම හැර සෙසු දිස්ත්‍රික්ක 24න් මේ ඊයේ ආසාදිතයන් වාර්තා වූ අතර එන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ ආසාදිතයන් 555ක්. इन आसादितन 126 दिनकुम पिलियंदलिन वार्ता वेति बेनवा गालिन आसादितन 281 दिनकु ये वार्ता उतर इन 130 दिनकुम वार्ता वेति हबरादुव प्रदेशेन तिसमहाराम संदगिरिगम प्रदेशे वेडीटी निवासेक निवासिकव सिटी 13 दिनकु कोविड-19 आसादितन लिस हंदुनागत्ता मिनुवनगुड प्रदेशे सिट पेमिन पिरिसक मेम वेडीटी निवासेट दान वेलक लबा दी ऐति अतर එලෙස පැමිණි කණ්ඩායමේ එක් අයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවයි සෞඛ්‍යංශ පැවසුවේ. කිතුල්ගල හෙල්ලාරම ප්‍රදේශයේ පැවති දානමය පින්කමකට සහභාගි වූ 13 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා. ඒ අදාළ පින්කමට සහභාගි වූ පුද්ගලයෙකු මීට පෙර ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග ඊට සහභාගි වූ 26 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව ලැබුණු ප්‍රතිඵල අනුවයි. ආසාදිතයන් 30 දෙනෙකු වාර්තා වීමත් සමග දැනට හුදකලා කර ඇති තලවකැලේ වෝල්ට්‍රීම් ග්‍රාම සේවා වසමට අයත් සින්කුම්ස් වතුයයන් සහ තලවකැලේ තී පරිවේෂණ ආයතනයෙන් තවත් ආසාදිතයන් 21 දෙනෙකු හඳුනා ගැනුණා. තිරප්පනේ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් 15 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණා. සේවකයන් 300කට ආසන්න පිරිසක් ඒ සේවය කරන අතර ඔවුන් නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍යංශ පියවරගෙන ඇත්තේ. අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් 14 දෙනෙකු වාර්තා වුණා. පසුගිය 7 වෙනිදා සිදු කළ PCR පරීක්ෂණ 280ක ප්‍රතිඵල අනුවයි ඔවුන් හඳුනාගෙන ඇත්තේ. මේ අතර කොවිඩ් ආසාදිත බවට සැක කරන රෝගියෙකු රෝහලකට රැගෙන යන දර්ශන අද සමාජ මාධ්‍යවල මෙලෙස සංසරණය වුණා. මේ අවස්ථාවේදී අපේ රට තුල අධික වක්ෂාපතනය සමගම ගම් වතුර ගෙම නායාමේ අවදානම තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී తాවකාලිකව ජනතාව අවතැන් වෙනවා. ඔවුන්ට නවාතැන් කඳවුර වලට යාමට සිද්ධ වෙනවා. යම් කිසි විදියකින් මේ අවතැන් වන පිරිස අතර COVID-19 ආසාදිතයෙක් හිටියොත් අනිත් අයට පැතිරීමේ අවදානම තියෙනවා. ඒ නිසා මේ වගේ අවස්ථාවකදී විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මුනිසි පරිදි මුවාවරණය පැන්ද සිටීම අත නිතරම පිරිසුදුව තබා ගැනීම වැදගත්. ඒ ස්ථානයකදී එකට ඒකරාශී ගම්පා වැරළවත්ත ප්‍රදේශයේ ඉදිකරන කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිරීක්ෂණය කිරීම සඳහා නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උළුගේතන මහතා පැමිණියා. එනම් 2000කින් සමන්විත මෙම රෝහලේ ඉදිකිරීම සිදු කිරීමේ නාවික හමුදාවේ මැදිහත්වීමෙන් කොවිඩ් 19 රෝගීන් හඳුනා ගැනීම සහ උන් රෝහල් වෙත යොමු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහි මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා. त्रिविध हमुदाव पोलिसे सह सौख्यांश एकाबद्धव क्रियात्मक किरण मेम मेहु मध्यसाने क्षणिक दुरकथनांकेवाने एकाई एकाई हतवनात्र एमगिन तुरतुर लबागिनी मिटे है क्या पावतिनवा
රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද මෙම තොරතුරු මැදසානේ නිරීක්ෂණය කිරීමට පැමිණියා. කොරෝනා PCR පොසිටිව් රෝග ලක්ෂණ පෙන්වුම් කරන්නේ නැති අය අපි දකින විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් රෝහල් පද්ධතියට ඇතුළත් කරගැනීමේදී යම් යම් ප්‍රමාදයන් සිද්ධ වෙන නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ මෙහෙයුම් මැදිරියේදී වෛද්‍යවරු කණ්ඩායමක් යොදවලා රෝග ලක්ෂණ පෙන්වුම් කරන්නේ නැති PCR පොසිටිව් අය ගෙදරදීම නියාමනය කරන්න ගෙදරදී නියාමනය කළ යම් කිසි සංකූලතාවයක් එනකොට ඒගොල්ලන්ව රෝහල් පද්ධතියට යොමු කරන්න මේ ආකාරයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සියලුම රෝගීන්ට ඒ අවශ්‍ය කරන ප්‍රතිකාර උපදෙස් ලබා දීලා ඒ වගේම තමයි සංකූලතා එනවා වහාම හඳුනාගෙන රෝහල් ගත කිරීම සෞන්දා සිට මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. COVID-19 ආසාදිතයන් වාර්තා වීමේ වර්ධනයට සාපේක්ෂව මෙරට තුලින් වාර්තා වන ආසාදිත මරණ සංඛ්‍යාවද මෙවන විට ඉහළ ගොස් තිබෙනවා. ආසන්න වශයෙන් දිනකදී තහවුරු කෙරෙන ආසාදිත මරණ සංඛ්‍යාව 20ක් පමණ වන බවයි පසුකීය දින කිහිපයේ දත්ත විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වන්නේ. මෙවන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 921ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරටින් දෛනික වාර්තාවන COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාවේ යම් වර්ධනයක් පසුගිය දින කිහිපය තුළම දක්නට ලැබුණා. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ආසාදිතයන්ගේ වර්ධනයට සාපේක්ෂව COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව ඉහළ යාමද සාමාන්‍යයෙන් සිදුවිය හැකි බවයි. ගත වූ දින පහ තුළ පමණක් මෙරටින් ආසාදිත මරණ 120ක් වාර්තා වුණා. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව තිබුණේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ. පසුගිය දින පහ තුළදී මෙරටින් ආසාදිත මරණ 120ක් තහවුරු කෙරුණේ ආසාදිතින් 12179 දෙනෙකු වාර්තා වූ පසුබිමකයි. පසුගිය මේධා වනදා ආසාදිතයන් 2624ක් වාර්තා වෙද්දී ආසාදිත මරණ 26ක් තහවුරු කරනවා. මැයි 11 වෙනිදා ආසාදිතයන් 2568 දෙනෙකු වාර්තා වූ අතර තහවුරු ආසාදිත මරණ සංඛ්‍යාව 23ක්. මැයි 12 වෙනිදා ආසාදිත මරණ 18ක් තහවුරු කරන්නේ ආසාදිතයන් 2429ක් වාර්තා වෙද්දී. මැයි 13 වෙනිදා වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 2269ක් වන අතර තහවුරු කරනු මරණ සංඛ්‍යාව 24ක්. දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිත මරණ සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ ආසාදිත මරණ 29ක් තහවුරු කරන අතර ඊයේ ආසාදිතයන් 2289 දෙනෙකු වාර්තා වුණා. ගත වූ දින පහ තුළ තහවුරු කරනු ආසාදිත මරණ 120න් වැඩිම පිරිසක් මියගොස් තිබුණේ පිරිමි පුද්ගලයන්. පසුගිය දින පහ තුළදී පිරිමි ආසාදිතින් 67ක් සහ කාන්තා ආසාදිතින් 53ක් මියගොස් තිබුණා. කාන්තා ආසාදිතින් අතර මාස 3ක් වයස ඇති බිලිඳියක් දමනවා. මේ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත පිරිමි ආසාදිත මරණ සංඛ්‍යාව 564ක් වන අතර සමස්ත කාන්තා ආසාදිත මරණ සංඛ්‍යාව 357ක්. මේ අතර COVID-19 ආසාදිත තවත් ගැබිනි කාන්තාවක් කුරුණෑගල ශික්ෂණ රෝහලේදී මිය ගියා. මෙම මරණය සැලකෙන්නේ මෙරටදී මිය ගියේ තුන්වන ආසාදිත ගැබිනි කාන්තා මරණය ලෙසයි. ඇය 28 හැවිරිදී කොබීගනේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. දැඩි අවදානම් තත්ත්වයේ යටතේ මෙම කාන්තාවට සීස ශල්‍යකර්මයක් මගින් දරුවා බිහි කිරීමේ කටයුතු සිදු කරා. ඊට පසුව දැඩි සත්කාර ඒකකයට තුලත් කරලා අවශ්‍ය කරන රෝගී සත්කාරය මවට ලබා දුන්නා. මව අවසානයේදී ගර්භවලිප්පුව තත්ත්වයේ මත මිය ගියා. නමුත් මේ වන විට දරුවා තාමත් නිරෝගීව රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මෙවන විට මෙරට පවතින වෛරස් ප්‍රභේදයෙන් ගර්භණී මවරුන් ආරක්ෂා වීම වඩා වැදගත් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. කොරෝනා එංගලන්ත ප්‍රභේදයත් එක්ක ඉතාමත්ම විශාල ලෙස මවරුන් අපිට මුණ ගැසෙනවා. ඒ වගේම මේ මවරුන් අසාධ්‍ය වෙන්න තියෙන තත්ත්වයත් ඉතාමත්ම වැඩි. කොරෝනා නියුමෝනියාව වැළඳුණු මවරුන්ට දැඩි සත්කාර ඒකකයේ දක්වා යන්න තියෙන ඉඩකඩ ඉතාමත්ම වැඩි. අර පරණ ප්‍රභේදයට වඩා තෙම්පදෘෂ්‍යාව එක්ක උණ රස සහ සුවඳ නොදැනීම, මාංශ පේශීන් ගැතිවන වේදනාව, ඒ වගේ රෝගී තත්ත්වයන් තියෙනවනම් ඉතාමත්ම ඉක්මනින් රෝහල් ගත වෙන්න අපේ රෝහල් පද්ධතිය ඉතාමත්ම සක්‍රීයව මේ ක්‍රියාවලියට දායක වෙනවා. කොරෝනා මර්ධනය සඳහා මෙරට ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ පස්වර්ව වන විට එන්නත ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 112 ඉක්මවා තිබෙනවා. ඊයේ දිනේදී පමණක් එන්නත් කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 73267ක්. අදත් බස්නාහිර පළාතේ ස්ථාන කිහිපයකදීම එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මක වුණා. COVID-19 වර්ධනය සඳහා මෙරට ජනතාවට ලබා දෙන කොවිෂීල්ඩ්, සයිනෝෆාම් සහ ස්පුට්නික් එන්නත් කාණ්ඩ තුනෙන් ඊයේ දිනේ අවසන් වන විට එන්නත් කළ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 12,16,677ක්. ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතෙහි පළමු මාත්‍රාව 9,25,242කට ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 256,004ක්.
चीन निष्पादित स्पुटनिक्वी संचरण सीमा दड़िव क्रियात्मक वन अतर बस नायर पलाते इहल अवधानमक सहित प्रदेश वल जनता कोविड मर्दने लबादीम अदत् सिदु किरणु अतर जनता महत् उनंदुवकिन मेलेस दिगुपोलिम वल रंदी सिटिनु दक्नट लबुना අතර එන්නත් කරන වැඩපිළිවෙල විධිමත් සහ සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම සඳහා අදත් ප්‍රදේශ කිහිපයකදී යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සිය දායකත්වය ලබා දුන්නා මේ අතර රාජ්‍ය මාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ පෞද්ගලික අංශය හෝ යදවා මේ වන විට අවශ්‍යව පවතින ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 6ක පමණ ප්‍රමාණය ලබා ගැනීමට සූදානම් බවයි ලෝකෙ කොහෙන් හරි වැක්සින් ටික ගේන්න අපි ඒ සියලුම කටයුතු කරගෙන යනවා ඒ වගේම තමයි ඇස්ට්‍රාසෙනිකා එකේ අපිට ලක්ෂ 6ක හිඟයක් තියෙනවා ඉතින් මේ මේ වෙනකොට අපි පුද්ගලික අංශයටත් කියලා තියෙනවා අපිට පුළුවන් නම් මිලියන 10ක් लक्ष हाईक प्रमुखता है मिलियन दहाय अभी होयला इन्नत गात रोगे हेदेन पुलवा हेबे मरने पत्न अवधान अड़ रोगे उग्र भव अड़ेनो हेबे इन्नत गात के सीयट सीय रोगे आरक्षा नैन सतम इन्नत गात मू आवरण फल दिन निर्देश अभी दिगट मदेन्ने මෙරට ජනගහනයෙන් වැඩි පිරිසකට කොවිඩ් එන්නත් ලබා දීමට රජයට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ සමගි ජන බලවේගයේ විපක්ෂයෙන් හුස්මක් ජන සුවේ වැඩසටහනට එක්වීමෙන් අනතුරුවයි. රෝගීන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගයේ විපක්ෂයෙන් හුස්මක් ජන සුවේ වැඩසටහන අද ආරම්භ කෙරුණා. ඒ අටතේ රුපියල් ලක්ෂ 28ක වටිනාකමකින් ත්‍රෝහල් උපකරණ පරිත්‍යාගයේ මෙලෙස සිදුනේ මාලිගාවත්ත රණසිංහ ප්‍රේමදාස රෝහලටයි. මේ මොහොත වෙන විට අපේ රටේ එන්නක්කරණය හරහා විශාල ප්‍රමාණයක් මේ එන්නක්කරණ වැඩපිළිවෙලේ අඩුපාඩු නිසා අසහනයට පත් වෙලා සිටිනවා. තවමත් ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව ලක්ෂ 6ක් අතත්තර ප්‍රමාණයකට ලබා දෙන්නට බැරි වෙලා තිබෙනවා. මේ රටේ මුළු ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයකට එන්නත් ලබා දීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් මේ රජයේ සතුව නැහැ. රටේ ජනතාව අනාථ කරලා. මුව ආවරණ නොපළඳින නිරෝධායන නීති සහ සංචරණ සීමා කඩකළ පුද්ගලින් සොයා සිදු කරන බෙහෙවුම් වලට පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ද අනුයුක්ත කර තිබෙනවා. මෙතර සංචරණ සීමා පනවයති කාල සීමාවේදී ජනතාවට මුහුණ පෑමට සිදුවන ගැටලු නිරාකරණය කර ගැනීමට දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. කොවිඩ් 19 වෛරසයේ පැතිරියාම හමුවේ මේ වන විට දිවයිනපුරා සංචරණ සීමා පනවා තිබෙනවා. එසේ තිබියදීත් ඇතැම් ප්‍රදේශවල ජනතාව නිරෝධායන නීති සහ සංචරණ සීමා උල්ලංඝනය කරමින් ක්‍රියා කරන බවයි පොලිසිය පවසන්නේ. එවැනි පුද්ගලින් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් 20,000කට අමතරව ත්‍රිවිධ හමුදාවද මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. එම මෙහෙයුම්වලදී ඊයේ දිනේ තුල පමණක් පුද්ගලින් 253 දෙනෙකු අත්අඩංගුවට ගන් ලැබුවා. ඊයේ දිනේ මෙන්ම අදත් බොහෝ නගර පාළු ස්වභාවයක් ගනු ලැබුවද ඇතැම් ප්‍රදේශවල ජනතාව නීති කඩ කරමින් ක්‍රියා කරන අයුරු දැකගත හැකි වුණා. පොලිස් අසවෙන පිට දෙන්නේ දින බලකක්ෂයක් අරගෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් නැවතෙන් බා ඩොකියුමන්ට් එක වෙනම් ගන්න. මේ ලයිසන්ස් දුරසින් ඇතුල් නීති බලපත්‍රවත් මණ්ඩලයටත් මේ රෝගයේ රෝහලේ රෝගීකුන් ඇති වුණේ නැහැ මේ පමණ කාලයක්. ඒකට හේතුව අපි අපේ මූණ සහ කට වැහුවා. නිරෝධායන නීති සහ සංචරණ සීමා කඩ කරමින් භාණ්ඩ බෙදා හැරීමේ නිරතව සිටි පුද්ගලයෙකුට තරයේ අවවාද කර නිදහස් කිරීමට කොච්චි කඩේ පොලිසිය ක්‍රියා කරනු ලැබුවා. මේ ලයිටම් තියෙනවා අපි ඉතින් ඇතුළේ දින දේවල් දන්නේ අපි කොරියර් විතරයි. දැන් බාන්න මේ පොඩි ළමයින් ඕගොල්ලෝ මේ එවන එක හරි වැරදි නේද මේ ළමයි මෙල්ලෝ සතරක් දන්නේ නැහැ.
ඔයාලගේ සේවක කීයක් විතර ගිහින් ඉන්නවද අත්ත කියන්නකෝ කීයක් කරලා ගියද අද දවසේ අනේ 15 දෙනෙක් ඉඳගෙන ආපෝ කතා කරලා සංචරණ සීමා උල්ලංඝනය කරමින් පළගිතුරේ වෙරළේ පියා සමග සිටි දරුවන් තිදෙනෙකුට දැඩිසේ අවවාද කිරීමට කොච්චි කඩේ පොලිසිය ක්‍රියා කරන ලැබුවේ මෙලෙසින් සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ පුත්තලම මුල්ලිකුලම් ප්‍රදේශයේ නිවසක් තුළ සූදු ක්‍රීඩාවේ නිරත වූ සිටි පුද්ගලින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාක්ස්ක හරියට දාගන්න මාක්ස්ක මහත්තයෝ. මාක්ස්ක දාගන්න අපි මේ බూరు ගහනගේ නෙමෙයි. ඔයගොල්ලොත් මාක්ස් නැහැ මෙතන බూరు ගස්සනවානේ. හරි මේ එක්කෙනෙකුටවත් මාක්ස් නැහැ. සංචරණ සීමා පැනවීමෙන් සහ උදකලා ප්‍රදේශවල ජීවත් වන අඩු ආදායම්ලාභී ජනතාවට මෙන්ම නිරෝධායනයට ලක්ව සිටින තන්තිරිමලී ප්‍රදේශයේ ජනතාවට එළවලු පළතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ තන්තිරිමලී ප්‍රදේශයේ පස්වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක යුද හමුදා බලමුළුව ක්‍රියා කරනු ලැබුවා. එමෙන්ම පිටකොටුව ප්‍රදේශයේ රැඳී සිටින යාචකයන්ට මෙන්ම පීඩාවටපත් පුද්ගලයින්ට දහවල් ආහාරය ලබා දීමට කොටුව පොලිසිය සහ කොටුව වෙළඳ සංගමයේ එක්ව කටයුතු කරනු ලැබුවා. මේ අතර හුදකලා ප්‍රදේශවල සිටින පවුල් සඳහා රුපියල් 5000ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු මල්ලක් නිවසටම ලබා දීමට ක්‍රියා කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. මේ දිනවල හුදකලාකර ඇති ප්‍රදේශවල ජීවත්වන ජනතාවට සානදායී මිලට භාණ්ඩ මල්ලක් බෙදා හැරීම සඳහා වෙන වැඩපිළිවෙලට සතුස ආයතනය දායකත්වයේ සපයලා තිබෙනවා. එක් කුටුම්බයකට රුපියල් 5000ක දීමනා වෙනුවට රුපියල් 5000ක් වටිනා භාණ්ඩ මල්ලක් ලබා දීමේ වැඩපිළිවෙල තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. පැලිකොට නව මැනින් වෙළඳ සංකීර්ණයේ එළවලු මිලදී ගැනීම පිළිබඳ අපි අදත් උදැසන පත්තරේ වැඩසටහනෙන් විමසා බැලුවා. ඊයේ දිනට සාපේක්ෂව අද තරමක එළවලු අලවියක් තිබූ බවයි එහි ගිය අපට දැකගත හැකි වුණේ. පැලිකොට නව මැනින් වෙළඳ පොලේ එළවලු අලෙවි කරගත නොහැකිව වෙළඳුන් ගැටලු රැසකට මුහුණ පා ඇති බව ඊයේ පත්තරේ වැඩසටහනෙන් අප අනාවරණය කළා. එළවලු ප්‍රමාණය නිකන් හරි ගන්න කියලා මං ඉල්ලා සිටිනවා. නිකන් හරි එළවලු දෙන්න. එහෙම සදාන් කරන තැනට ඇවිත් ඉන්නවා වෙළඳ ව්‍යාපාරිකයන් එළවලු සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය. ඊට ප්‍රතිචාර දක්වෝ ව්‍යාපාරිකෙක් අදාළ එළවලු මිලදී ගැනීමට ඊයේ දිනේම කටයුතු කළා. සුවනහනි පත්‍රය වැඩසටහන කොහොමද දැමදාම් බලනවා. එතෙන්දී මට හරි සංවේගයක් ඇති වුණා. මොකද මෙච්චර මහන්සියලා හදලා මේ ටික ගෙනල්ලා මෙතන විකුණ ගන්න බැරි නම් ඇයි අපිට මේ අපි වගේ කෙනෙකුටත් පොඩ්ඩක් ඉදිරිපත් වෙලා මේක අරගෙන බෙදලා දෙන්න බැරි කියලා. තාම ස්තුතිවන්ත වෙනවා සුවනහනිට මම මේ ගැන. ඒ අනුව අදත් අප පැලිකොඩ මැනින් වෙළඳ පොලේ වෙළඳුන්ගේ තත්ත්වය පිළිබඳව උදෑසනින්ම සොයා බැලුවා. අද තත්ත්වය කොහොමද චන්දන හරි ගිහින්ද? ඔව් රංගන ඇත්තටම හරි ගිහිල්ලා. ඒ අපි ඊයේ කළ අනාවරණයෙන් යම් ප්‍රතිඵලයක් ලැබෙ දුන්නා. දැන් ඊයේ රංගන අපි මේ විදිහට ඇවිල්ලා පෙන්නද්දි මේ එළවලු අට්ටි පිටින් තමයි තිබ්බ ගොඩ ගහලා තිබ්බා. අලවි කරගන්න විදිහක් නැතුව. ඒ වුණාට අද තියෙන්නේ ඊටමත් සුළු ප්‍රමාණයක්. ඊයට වඩා අද හොඳයිද? ඊයේ මේ වෙනකොට කිසිම කෙනෙක් ඇවිත් හිටියේ නැහැ. වෙළඳු. අද නම් ඇවිල්ලා දැන් පේනවනේ ඊයේ ඔයගොල්ලෝ මෙතන ඉන්න කොච්චර බඩු තිබුණාද කියලා. අද ඔච්චර තියෙන කියලා තේරෙන්නේ. ඔයගොල්ලෝ දුන්න සහයෝගයෙන් නිසා තමයි ඒකත් උනේ. අපි සතුටු වෙන. එළවලු වෙළෙන්දන් මේ තත්ත්වයත් එක්ක බතුව තිබුණු පත්ව තිබුණු ගැටලුකාරී තත්ත්වයෙන් ගොඩ ගන්නට අපට පුළුවන්කම ලැබීම පිළිබඳ අපි සතුටුයි. අපේ අනාවරණයන් පළදරන කොට ජනතා වෙනුවෙන් මේ අතර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද අද පිටකොටුවේ නිරීක්ෂණයකට එක් වූ අතර එහිදී තොග වෙළඳුන් ද හමු වුණා. දැන් අද දිනේ ඊයේ දිනේදී කවුරුත් පිටකොටුවට බාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳුන් ඇවිල්ලා නැහැ. එනිසා අපි තීරණය කරලා තියෙනවා එක දිනේදී ලංකාවේ පුරාම ඉන්න මේ තොග ප්‍රවාහනය කරන වෙළඳ ව්‍යාපාර ආයතනවල ඒ ප්‍රදේශයෙන් බලපත්‍රයක් ලබාගෙන පිටකොටුවට පැමිණලා මේ පිටකොටුවේ තොග වෙළඳ පොලින් තමන්ට අවශ්‍ය ද්‍රව්‍ය තොග වශයෙන් පමණක් අරන් යන්න පුළුවන්. සිල්ලර වෙළඳාම සඳහා කිසි දෙයක් විවෘත වෙන්නේ නැහැ. ආහාර ද්‍රව්‍ය රැගෙන යන වාහන වලට තොග වශයෙන් රැගෙන යන වාහන වලට කිසිම ගැටලුවක් නැතුව පොලිස් මාර්ග බාධක වලින් ගමන් කරන්න හැකියාව තියෙනවා. තොග වශයෙන් අරගෙන යන ගම්මට්ටමට ගෙනියන ලෝලු හෝ පළතුරු හෝ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කාට හරි තියෙනවා නම් ජංගම මේ වෙළඳාම් කටයුතු කරන්න නම් ප්‍රාදේශීය ලේකම්වරය හෝ ග්‍රාම ජනරජය හම්බෙලා ඒ බලපත්‍ර ලබා දෙන මේ ඒක පුළුවන් තමන්ගේ බල ප්‍රදේශ තුර සෞඛ්‍ය මාර්ගෝපදේශයට අනුකූලව ඒ වෙළඳ කටයුතු කරන්න. එතෙහි ජනතාවට ඒ භාණ්ඩ අලෙවි කිරීම කරන්න පුළුවන්.
මේ අතර මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයටද ඊයේ එළවලු තොග ලැබී තිබුණා. එළවලු තොග ලබා ගැනීම සඳහා ගැනුම් කරුවන් නොපැමිණීම නිසා වෙළඳුන් දැඩි අසීරුතාවයන්ට ලක් වුණා. අනතුරුව ඔවුන් කටයුතු කළේ එම එළවලු තොග ප්‍රදේශවාසීන්ට මෙසේ නොමිලේ බෙදා දීමටයි. දන්තවදේශීය පුවතක් තම දුරකාලයේ අවසන් වීමට පෙර පාස්කු ප්‍රහාරය සැලසුම් කළ සහ ඊට ආධාර අනුබල දුන් කිසිවෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට තමාට හැකියාවක් නොලැබෙන බව නීතිපති දප්පුලද ලිවෙරා මහතා දැනුම් දෙනවා. අදාළ සැකකරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන සම්පූර්ණ නොවීම ඊට හේතුව බවයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අසම්පූර්ණ නිසා සිය දුරකාලය නිම කිරීමට පෙර පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන්ට අධිචෝදනා ගොනු කිරීමට හැකියාවක් නොමැති බවයි නීතිපති දප්පුලද ලිවෙරා මහතා දැනුම් දෙන්නේ. ගරු නීතිපතිතුමා විසින් දැනුම් දෙනු ලබන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර ගරු නීතිපතිතුමා විශ්‍රාම යාමට පෙර මහාධිකරණවල ගොනු කර නඩු කටයුතු ආරම්භ කිරීම සිදු කළ නොහැකි බවයි. ඊට හේතු වන්නේ පාස්කු ප්‍රහාරයට අදාළ සියලු සැකකරුවන්ගේ විමර්ශන මෙතෙක් අවසන් කර නොමැති තත්වය මතය. මේ අතර පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පිටු 130කින් සමන්විත වාර්තාවක් පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති අතර එමගින් පාස්කු ප්‍රහාරයට අදාළව සැකකරුවන් 42 දෙනෙකු සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කර තිබෙනවා. කෙසේ වෙතත් මහජන ආරක්ෂක මාත්‍ය සරත් වීරසේකර මහතා පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී මෙලෙස අදහස් පළ කර තිබුණා. නීතිපතිතුමාට අවශ්‍ය කරන සාක්ෂි බෙලුම් සියල්ලක්ම මං හිතන්නේ දැන් වෙනකොට දීලා හමාරේ නඩුවක් පවරන්න. නීතිපති දප්පුලද ලිවෙරා මහතා මේ මාස අගදී සිය දුරෙන් විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා. දුරෙන් විශ්‍රාම යන දප්පුලද ලිවෙරා මහතා කැනඩාවේ මහ කොමසාරිස්වරයා ලෙස පසුගිය දා පත් කළ අතර එහිදී ඔහු සඳහන් කර තිබුණේ තමා තවදුරටත් ශ්‍රී ලංකාවේ රැඳී සිටමින් මෙරට ජනතාවට සේවය කිරීමට කැමැති බවයි. මේ අතර නව නීතිපතිවරයා ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්න මහතාගේ නම නීතිපති තනතුරට යෝජනා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු සභාව ලබන 20 වෙනිදා රැස්වීමට නියමිත බවද වාර්තා වෙනවා. රත්නපුර ලෙල්ලුපිටිය ප්‍රදේශයේ ගම්මාන දෙකකට ජලය ගෙන යන නල පද්ධතියකට නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා මිශ්‍ර කිරීමක් හේතුවෙන් එම ගම්මානවල විසන ළමුන් සහ වැඩිහිටියන් රෝගාතුර වී තිබෙනවා. සිද්ධිය සැලවීමත් සමග රත්නපුර පොලිසිය විසින් අද එම නීති විරෝධී මත්පැන් නිපදවන ස්ථානය වටලනු ලැබුවා. රත්නපුර ලෙල්ලුපිටි මාස්වත්ත සහ පොල්ලත්තැන් යන ගම්මානවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සඳහා කිරිබත්ගල රක්ෂිතය හරහා එන ඇල පද්ධතියකින් ජලය ලබා ගන්නවා. ඒ සඳහා ගම්මාන දෙකට නල මාර්ග ඉදිකර ඇති අතර ඉන් ලැබෙන ජලය එම ජනතාව දෛනිකව පරිභෝජනයට ගනු ලබනවා. කාලයක පටන් එම කිරිබත්ගල රක්ෂිතය තුළ ප්‍රධාන ඇල මාර්ගයේ ආසන්නයේ කරගෙන යන කසිප්පු පෙරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වන අතර පෙරේදා රාත්‍රියේ එසේ කසිප්පු පිරීම සඳහා යොදාගත් ගෝඩා ගම්මානයට ජලය සපයන නල මාර්ගයට මුදාහැර ඇති බව ගම්වාසීන් පවසනවා. මේ ප්‍රධාන ජනාලයෙන් තමයි මේ ගමට යන්නේ ගවල 100කට විතර වතුර යනවා. මෙතන මේ උඩ කසිප්පු පෙරලා ගෝඩා හල්ලා. ඒ හේතුවෙන් මාස්වත්ත සහ පොල්ලත්තැන් යන ගම්මානවල දරුවන් ඊයේ හදිසියේම රෝගාතුර වීමට පටන්ගෙන තිබුණා. ක්ලාන්තය, වමනය සහ බඩේ අමාරු යන රෝග ලක්ෂණයන්ගෙන් එම දරුවන් පිළීම හේතුවෙන් අවසා කිහිපයකදීම වෛද්‍යවරුන් වෙත යොමු කර ඇති අතර ඊයේ දවස තුල එම ගම්මානවල වැඩිහිටියන්ද අදාළ රෝග ලක්ෂණයන් පෙන්눔 කිරීම හේතුවෙන් රෝගාතුර වී තිබෙනවා. නිකම්ම හිටපු ගමන මේ හැදුනේ. ඊයේ බෙහෙත් ගිනව අඩු නැහැ වමන යනවා දැන් 10 පාරකට වැඩි වමන යනවා. වතුර වීම විවටස් නැහැ හැදුනේ. ඊයේ ඉඳන් ඔක්කොටම බඩ දඟලනවා වමන යනවා ඔළුව හැක්කුම. මේ වතුර වීවිල ඉඳන් බඩ රිදෙනවා. ඇඟට පණ නැහැ වැඩක් පුළක් කරන්නත් බැහැ. ගමුන් පවසන්නේ බලවතුන්ගේ ආධාරා උපකාර ඇතිව කලක් පටන් කරගෙන යන කසිප්පු පෙරීමේ ජාවාරම හේතුවෙන් Taman මහත් අපහසුතාවට පත්ව ඇති බවයි. සිද්ධිය සැලවීමත් සමග රත්නපුර පොලිසිය විසින් අදාළ කසිප්පු පෙරන සානේ වටලනු ලැබුවා. එම සානේ තිබූ කසිප්පු පෙරීමට යොදාගත් බැරල් සහ ඒවා පෙරීමට යොදාගත් උපකරණද පොලිස් භාරයට ගෙනුණු අතර පලා ගොස් ඇති සැකකරුවන් අත්තරංගුවටගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඒ සමගින් අදට අප සමු ගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.